ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා යළි තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තකට දැත්තකෙන හිරු ප්‍රවෘත්ති සමගින් අද ඔබ හමු වන මම සාරංග පතිරණ. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගත වූ පැය 24 තුළ රියානතුරු වලින් මරණ 12ක් 20 දිනකට තුවාල. අගමැති ඉවත් විය යුතු බව හිටපු ජනපති කියයි. මද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය නොහැකි නම් දූපතක හෝ රඳවා තැබිය යුතුයි. කාදිලල් හිමිපාණන් ඇමති රාජිතට කියයි. ජය ඉසුරු තුන දින 15කට පසු ත්‍රිකුණාමලයේ වරායට. ඇමරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන් මියයයි. මහනුවර ඇසර පෙරහැර මංගල්‍යය සාර්ථකව නිමා කළ බව දියවර නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහැර චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයාට අද නිල වශයෙන් දැනුම් දුන්නා. පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී වීථි සංචාරය කළා. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රී 7:58 යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ වුණා. නදුන්ගමුවේ රාජහස්තයා දොළොස්වනවතාවටත් පෙරහැර කරඬුව වැඩම කරපු අතර මෙවර දෑලේ ගමන් කළේ දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාජා හා කතරගම වාසනායන් හස්තින් දෙපළයි. පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිය පවුලේ සමාජිකයන් සමග එක්ව සිටියා. දළදා පෙරහැර චාරිත්‍රයට අනුව පෙරහැර කරඬුව ඊයේ රාත්‍රියේ තැන්පත් කෙරුණේ අස්කිරි ගෙඩියේ විහාරස්ථානයේ. සතර මහා දේවාලයන්හි දිය කැපීමේ මංගල්‍යය චාරිත්‍රානුකූලව මහවැලිගඟේ ගැටමේ තුටේදී අද අලුයම සිදු කෙරුණා. දිය කැපීමෙන් අනතුරුව පසරු 2:12 යෙදුණු සුබ මොහොතින් කරඬුව රැගත් දවල් පෙරහැර අස්කිරිය ගෙඩිගිය විහාරස්ථානයෙන් ගමන් අරඹා ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණියා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිවරයා ඉන් අනතුරුව ප්‍රතිසංස්කරණය කරනු ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කළා. 1987 වසරේදී ඉදු කෙරුණු වර්ගඩි 3450කින් යුත් රන් වියන මීට පෙර ප්‍රතිසංස්කරණය කරුණේ 2002 වසරේදී. ඉන් අනතුරුව අස්කිරිය ගිරිගී විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපතිවරයා විහාරස්ථානයේ ඉදු කෙරුණු ශ්‍රවණාගාරයේ සහිත නව ගොඩනැගිල්ල සංඝ සතු කොට පූජා කළා. අස්කිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬුරුවේ උපාලි හිමියන් රචිත ගල් පිළිමය කෘතිය ජනගත කිරීමේ උත්සවය ගිඩිගේ විහාරස්ථානයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ අතර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සිව් මහා දේවාලයන්හි සහ පිටිසර දේවාලයන්හි බස්නායක නිලමේවරුන් සමග පෙරහැරින් අද පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයට පැමිණියා. එය අසල පෙරහැර මංගල්‍යය සාර්ථකව නිමා කළ බවට චාරිත්‍රානුකූලව සංදේශයක් මගින් ජනාධිපතිවරයාට දැනුම් දීමටයි. මෙවර පෙරහැරේදී දක්ෂතා දැක්වූ ශිල්පීන් ඇගයීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් එහිදී සිදු කෙරුණා. ගත වූ පැය 24 තුළ දිවයිනේ ස්ථාන කිහිපයකින් වාර්තා වූ අනතුරු වලින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුරු වලින් තුවාල ලබා ඇති පුද්ගලයන් සංඛ්‍යාව 20ක්. දවසේ පුවත පැලියගොඩ වනවාසල දුම්රිය ස්ථානයට ආසන්න හැම්සන් ටවුන් ප්‍රදේශයේ ඇති දුම්රිය හරස් මාර්ගයේදී ආලෝක සංඥා නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයක් අද උදෑසන 5:50ට පමණ මන්නාරම සිට කොළඹලා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය ගැටි තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුර ඇතුළු 30 දෙනා කොළඹ ජාතික රෝහල ඇතුළත් කර ඇති අතර පසුව ත්‍රිරෝද රථයේ රියදුරු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ හැටන් භගවන්තලාව ප්‍රදේශයේ පදිංචි මොහන් දාස් ප්‍රභාකරන් නැමැති 34 හැවිරිදි පුද්ගලයෙක්. විනෝද චාරිකාවක් සඳහා නුවරළිය නගරයට ගොස් නැවත කදුරුවෙලට පැමිණිමින් සිටි වෑන් රථයක් රේදුරට නිඳ යෑමෙන් රථයේ මාර්ගින් ඉවතට පැන මෙන්නේරි හබරණ ප්‍රධාන මාර්ගයේ 49 බූකුව ආසන්නයේදී අදාළුවේ මනතුරට ලක් වුණා.
අනතුරින් වෑන් රථයේ ගමන් කළ මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. තුල හිටපු කට්ටිය කෑ ගැහුවා ගණ්ඩ ගණ්ඩ අපි වයියා ගණ්ඩ බීර ගන්න කියලා. එක්කෙනෙක් හැප්පිච්ච ගහමුලම එහෙම්මම මැරිලාම වාගේ හිටියේ. 100ක් තිබුණේ ඔළුවෙලි ගොඩාක් ගලලා තිබ්බා. තව එක්කෙනෙක් වාහනේ ඉඳලා මේගොල්ලෝ ඇදලා එළියට ගත්තා. ලොකුම කනගාටුව තමයි වාහන ගොඩාක් ගියා. කිසිම කෙනෙක් නැවතුනේ මුස්ලිම්. මෙතර රත්නපුර ඇමිලිපිටිය මාර්ගයේ කොස්වැටිය පන්සල අසලදී කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටී සිදු අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනා මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අගුණකොළ පැලස අවාරිගම පදිංචි නාලක ඉරෝෂන් නැමැති 32 වැනි පුද්ගලයෙක් හා ගාල්ල නෙළුව කඩහින්ගල ප්‍රදේශයේ පදිංචි ශිවකුමාර් රාජේන්ද්‍ර නැමැති 19 වැනි පුද්ගලයෙක්. මේ අතර මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ කින්නියා තෝනා ප්‍රදේශයේදී අද පෙරවරු 10ට පමණ මාර්ගයේ පසකින් ගමන් කළ වයස අවුරුදු 9ක කුඩා පිරිමි දරුවෙකු යතුරුපැදියක ගැටී ජීවිතක්ෂයට පත් වුණා. බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල්කඩේ හන්දියේදී ඊයේ පස්සරේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරෙන් කාන්තාවක් ඇතුළු 3 දෙනෙකු තුවාල ලැබුවා. තුවාල කරුවන් ප්‍රතිකාර සඳහා පානදුරු මූලික රෝහල ඇතුළත් කර තිබෙනවා. හලාමත අනමඩු මාර්ගයේ වෙහෙර කැලේ ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එලෙස අනතුරට ලක්ව ඇති අනමඩුවේ සිට හලාවත දක්වා මස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වූ තවත් ලොරි රථයක්. මෙතර වවුනියාව කනගරායන් කුලම් පුදුපාරන් කුලම් ප්‍රදේශයේදී අදළුවෙම 4:45ට පමණ රේදුරට නිින්ද යාම හේතුවෙන් ලොරි රථයක් 220 වෙනි කිලෝමීටර කණුව අසල ඇති පාලමේ ආරක්ෂිත බැම්මද කඩාගෙන ගොස් ඇලට පිරලී තිබෙනවා. අනතුරින් ලොරි රථයේ හිමිකරු හා රේදුරු බරපතල තුවාල ලබා වවුනියාව මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මෙතර ඊයේ පස්සරුවේ හලාවත කුරුණෑගල මාර්ගයේ ගිරිතලාන මන්සන්දියේදී ත්‍රිරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ කාන්තාවක් හා එහි රේදුරු බරපතල තුවාල ලබා කුරුණෑගල මූලික රෝහල ඇතුළත් කර තිබෙනවා. මෙරට ඉතිහාසය තුළ ජනතාව මත වැඩිම බදු බරක් පනවා ඇත්තේ වත්මන් රජයේ බව ඒකාපද්ද විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමගේ මහතා මේ අදහස් පළ කළේ කඩවත ප්‍රදේශයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්. තුනෙන් දෙකක බහුතරයක් තිබුණ ආණ්ඩුවක් තුනෙන් දෙක බහුතරයෙන් පණත පරදිනවා. මගේ මිත්‍ර පයිසර් රහමතිතුමා පණත ඉදිරිපත් කරලා අපේ කංචන මන්ත්‍රීතුමා ඇහුවා, ඔබතුමා ඡන්ද දෙනවද? නෑ මම දෙන්නේ නෑ. මොන බම්බුවකටද නම් පණත ඉදිරිපත් කරේ? මේ දවස්වල රූපවාහිනියේ බැලුවොත් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ අඩුම ගානේ දෙන්නේ 3 දෙනෙක් ප්‍රචාරයක් දෙනවා අපේ විරෝධතාවයට. මේක න මොනවා හරි දැක්කේ. ලංකා ඉතිහාසයේ දැවැන්තම බදු ගහපු ආණ්ඩුව බවට මේ ආණ්ඩුව පත් වෙලා. තව ගහන්න දෙන්නේ මලබද්ද විතරයි. ගිය මාසේ පාර්ලිමේන්තුවට ආව අලුත් ව්‍යවස්ථා කෙටුම්පත වික්‍රමසිංහ මහත්තයෙක්. ඒක ඉස්සෙල්ලම කියන්නේ මොකද්ද? උතුරු නැගෙනහිර ෆෙඩරල් පාලනය. මේ ලබාගත් නිදහස බන්දේසියක තියලා උතුරු නැගෙනහිර වෙනම දෙන්න හදනවා. ඒ නිසා මිත්‍රවරුනි, මේ ආණ්ඩුව 2019 නෙවෙයි, පැය 24ක් නෙවෙයි, විනාඩියක් නෙවෙයි, තප්පරයක් තියෙනවද නැද්ද කියන තීන්දුව අපි ගන්න ඕනේ. ආණ්ඩුව විපක්ෂයේ මර්ධනය කළ මැතිවරණ වලට යන්න උත්සාහ කරා. ආණ්ඩුව ඉන්න ඇමතිවරු රට උටා මාර. එක්කෙනෙක් අටහැරලා කියනවද බදුපාර වැඩි කියලා? එක්කෙනෙක් කතා කරලා කියනවද ක්‍රමවේදේ වැඩි කියලා? නෑ. මේ Tamanta පහර ලැබුණම ආණ්ඩුව විවේචනය කරන. මම දැක්කයි ඉපරිත පොන්සේක මහත්තයා දැන් මහින්ද මහත්තයා හොඳට කියන පටන් ගන්න. එක සංවර්ධන යෝජනා ක්‍රමයකට රුපියල් බිලියන 3ක් මේ ආණ්ඩුව වෙන් කරේ නෑ මේ කාල සීමාව. හැබැයි ඇමතිවරුන්ට වාහන ගේන බිලියන 3ක් වෙන් කරනවා. අද රාජ්‍ය යන්ත්‍රණය හිර වෙලා. ඇයි? රජයේ සේවකයෝ භාගයක් FCID ගේ CID. දැන් අද උදේ FCID ගියා නම් අපේ මුළු පවුල මෙතන අස්සම් කරනවා. අපිට වගකීමක් තියෙනවා. විපාක බහින්නෝ ජාතික මැතිවරණයකට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් එක්ක ආණ්ඩුව පිළිබඳ දවස අපි සැප්තැම්බර් 5 වෙනිදාෙන් ආරම්භ කරනවා කියන එක ඔබ තමුන් අතර මතක් කරන්න ඕනේ. වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකට තවදුරටත් එක්ව ඉදිරියට යාමට නොහැකි බැවින් අගමැතිවරයා ඉන් ඉවත් විය යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නාරහෙන්පිට ශ්‍රී ගෞතම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින්. ශ්‍රී ගෞතම විහාරාධිපති පූජ්‍ය ඕමල්පේ සුමනරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ධර්මශාලාව, ධාතු මන්දිරය, සංඝාවාසය, දම්සක් පැවතුම් සූත්‍ර, ශල්්‍යමය පුවරුව, සත්පුදු කුටි සහිත බෝධි ප්‍රාකාරය විවෘත කිරීම අද සිදු වුණා. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී උත්සවය ඇමතූ හිටපු ජනාධිපතිවරයා පන්සල මුල් කරගෙන තමයි අපි සමාජය ගොඩ නැගිලා තියෙන්නේ. මෑත ඉතිහාසයේ ඉඳලා ඒක වෙනස් කරන්න හුඟක් අය මහන්සි දරන. ඒ මහන්සි දරන අය අතර බෞද්ධයන්ම සිටීම තමයි කනගාටුවට කාරණේ. සමාජයේ නොඑක ආකාරයෙන් නම් අරගෙන
ප්‍රසිද්ධ වෙච්ච සමහරු අද ඔවුන් පාවිච්චි කරනවා බෞද්ධාගම පිළිබඳව පන්සල පිළිබඳව වෙනත් මත දරන්නට බෞද්ධාගමට විරුද්ධව කටයුතු කරනවා. අපේ සංහිඳියාව ඔක්කොම තියෙන්නේ බෞද්ධයට විතරයි. ආගමක් නැති සමාජයක් මේ රටේ ගොඩනගන්න ඕන කියලා අද නාට්‍ය පෙන්නනවා, පොත් ලියනවා. උත්සවයේ නනතුරුව පිටතට පැමිණි හිටපු ජනාධිපතිවරයාට මාධ්‍යවේදීන් ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිවරයා මුල් වෙලා යම් කිසි කොමිසමක් පත් කළා, වාර්තාවක් ඉදිරිපත් කළා, ඒක පාර්ලිමේන්තුවට දැම්ම ආණ්ඩුවේ. එතකොට ජනාධිපතිවරයා දාපු දේ අගමැතිවරයා විසින්ම පරාජය කළා. එහෙමනම් මේ අයට මේක එකට ඉන්න බෑ. දැන් ජනාධිපතිවරයා ඉවත් වෙන්න ඕන නෑ. පසුකෙදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ සීමා නිර්ණ කමිටු වාර්තාව සහ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. දැන් පනත පරාදයි. හරිනම් ඇමතිවරයා වහා ඉල්ලා අස්විය යුතුයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්විය යුතුයි. මේ පනත පරාජය වීම නිසා ඒකේ අවනම්බුවෙන් ගැලවෙන්න පනත් පරාජය තුල පෙනියනවා. ආණ්ඩුව තුල බල අරගලය උස්සන්න වෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාත්මාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, රනිල් වික්‍රමසිංහ UMP නායක එක්සත් ජාතික නායකයා කන පැලෙන්න අතපුරල පාරක් ගැහුවා වගේ තමයි අපි මේක දකින්නේ. මේ වගේ විහිළුකාරයෝ තමයි අද මේ සීමා නිර්ණය ගැන කතා කරලා අනිත් අයට මේ ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියන්නේ. එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඡන්ද ක්‍රමය පරණ ක්‍රමයට යන්න ඕනේ කියන තැන අපි හැමදාම අපි කතා කරේ එතනට. එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන්වත් එක්සත් ජාතික පක්ෂය යන මාර්ගය හරි කියන එක පිළිගත් එක ගැන අපි සතුටු වෙනවා. අපිට ක්‍රමේ වැඩක් නැහැ, ඡන්දේ විතරයි ඕනේ. ජනතාවට ඡන්ද පොල්ට යන්න දුන්නා මොන ක්‍රමයට යන්න දුන්නා මහින්ද මාත්‍යාගේ නායකත්වයෙන් එන අපේක්ෂකයෝ ටික දිනන. මේ නවක්‍රමයට විරුද්ධතාවයක් නැහැ. නෑ නෑ, විරුද්ධතාවේ නෑ නෙමෙයි, අපි කියන්නේ මොන ක්‍රමයට හරි ඡන්දේ තියන්න. අනිත් පක්ෂ එකඟතාවයට පත් වෙනවා නම් අපි ලෑස්ති පරණ ක්‍රමයට මැතිවරණේ තියන්න. දිලාන් පෙරණ මහත්තයා ආණ්ඩුව ඇතුලේ ඉන්නකම් කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අතර ප්‍රශ්න ඇති කරූපේක තමයි. ඒගොල්ලෝ ඇතුලේ ඉන්න කොටත් කරේ. දැන් එළියට ගිහිල්ලා කරන්නේත් ඒකයි. ඒගොල්ලෝ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මූණ පෙන්නලා වැඩ කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. ජනතා පරමාධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය අද කුණු කූඩට දාන තුනෙන් දෙකකින් සම්මත වෙන්න ඕන සීමා නිර්ණ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප වෙනකොට ඒක යනවා අගමැතිගේ කමිටුවට. තුනෙන් දෙකෙන් සම්මත වෙන්න ඕන පනතක් කොහොමද අගමැතිගේ පස් දෙනෙක්ගේ කමිටුවකින් අනුමත වෙන විදිහට වැඩ කටයුතු කරන්නේ. කොට්ටාස ක්‍රමයට අපිට කැමති නැතුව නෑ. කොට්ටාස ක්‍රමය ගෙනාපු විදිය හරිනේ. සිස්ටම් එකේ ගෙනාවේ මොකද? වීදම අඩු කරන්න ඕනේ කියලා. බලනකොට මේකේ වීදම වැඩි තිබුණේ. අපි කැමති පරණ ක්‍රමයට. අපිමයි ගෙනාවේ. අපිටම දැන් තේරෙනවා මේක වැරදි කාලකන්ණි ක්‍රමයක් කියලා. සීමා නිර්ණ කොමිෂන් සභාව භූමියේ අවශ්‍යතාවයේ පිළිබඳව පාර්ශ්වවල අවශ්‍යතාවයේ පිළිබඳව නිසි සැලකිල්ලක් නොදක්වා වාර්තාව සකස් කරා කියන කාරණාව තමයි අපට පැහැදිලි වෙන්නේ. මේක එක පැත්තකට ව්‍යාපාලනයේ තියෙන හොඳ ලක්ෂණයක්. කොමිෂන් සභාව දාලා Tamanට ඕන වාර්තාව හදාගැනීමේ යුගයක් තිබුණේ. හැබැයි අද නිලධාරීන් නිලධාරීන්ට ඕන වාර්තාව හදන්නත් දේශපාලඥයාට ඒකට විරුද්ධ වෙන්න අවකාශය ලැබිලා තියෙනවා. ඔය සීමා නිර්ණය කරන පරද වෙලාවට ජනාධිපති විවුණාද? ජනාධිපති මුස්තාපර කියල මේක කිනික සම්මත කරා. රටේ ජනාධිපති හිතන පරද අගමැති යැමැති ඔක්කොම ජනාධිපතිගේ පරදට විරුද්ධ. දැන් එතකොට මේ ජනාධිපතිතුමාට කවුරුහට ප්‍රියාණුවත් දෙන්නේ? ඒ කියන්නේ පැහැදිලිවම ජනාධිපති කෙරෙහි විරුද්ධ ප්‍රකාශ කිරීමක් වෙයිද? ජනාධිපතිවරයාට අනුසු මාත්‍රයේ ගිහලා දූවිලි කකා තියෙන කඩුව දිහා බලන්න ඕන නම් ඒ කඩුව පාවිච්චි කරන්න නම් තමාගේ පරද පළඳපු තමාගේ ඇමති මණ්ඩලයයි යැමැතියයි පරිවාහන පුළුවන්කම ලැබෙන්නේ. හරියට මේක නිකන් අර වැටට තියලා අමුඩ ගැහුවා වගේ. තේරෙනවද? වැටට තියලා අමුඩ ගැහුවාම ඉස්සරහට යන්න බෑ, පස්සට යන්න. ඉතින් බොහොම අමාරු තැනක ඉර වෙලා ඉන්නේ මේ හිතවත් ඇමෙතුමා. ඉතින් ඔක එතුමා ලියාගනි. අධික ලෙස බදු අයකිරීමෙන් වැළකී තරුණ කලාකරුවන් හට පුහුණුව සහ ආර්ථික පහසුකම් සලසා ඔවුන් දිරිමත් කිරීමට රජය යුතුකම බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොළඹ පැවති 41 වැනි සිග්ඩීස් උත්තමාචාර උළෙලට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. 41 වැනි සිග්නිස් උත්තමාචාර උළෙල ඊයේ පස්වරුවේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සමත් වූ අතර හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ සම්නිලී ෆොන්සේකා මහත්මියයි.
හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් විමුක්ති ජයසුන්දර සම්මානයට පාත්‍ර වූ අතර හොඳම සිනමා නිර්මාණය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ප්‍රේමී නම් චිත්‍රපටයයි. ශ්‍රී ලංකාව තුළද නිෂ්පාදනයක සාර්ථකත්වය එයින් ලැබෙන ධනලාභය මත පමණක් තීන්දුව කරනු ලැබීමට යොමු වෙමින් පවතී. ඒ නිසාම කලාත්මක වටිනාකමකින් යුත් නිෂ්පාදන බොහෝ විට අසාර්ථක වන අවස්ථාද අපට දැකගත හැකි. හොඳ අභියෝගාත්මක සිනමාපට හා ටෙලි නාට්‍ය නැතිවා නොවේ. එහෙත් ඒවා ආර්ථික වශයෙන් එතරම් සාර්ථක නොවන ඒවා විය හැකිය. මෙහිදී උසස් මට්ටමේ වැඩසටහන් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමට අප තරුණ කලාකරුවන්ට පුහුණුව මෙන්ම ආර්ථික පහසුකම් සැලසීමද අපමණ ලෙස බදු අය කරනු ලැබීම වැනි දෙයින් වැළකී සිටීමද වඩාත් ප්‍රශස්ත නිර්මාණ බිහිකිරීම සඳහා දිරිමත් කිරීමද රජයේ යුතුකම් වන බව මගේ හැඟීමයි. මේ අතර අධ්‍යතු මැල්කම් කාදින රංජිත් හිමිපාණන් සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර හමුවක් රාගම තේවත්ත ශ්‍රී ලංකා අප ස්වාමිදුවගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේදී අද සිදු වුණා. ඒ පිළිබඳ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන සෞඛ්‍ය අමාත්‍ය සමාජ ඒකකය සඳහන් කරන්නේ මේ මහමුවේදී මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දඬුවම් ලබා දිය යුතු බවට ආ යෝජනාව සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් අදහස් පළ කළ බවයි. මද්‍රව්‍ය භාවිතයෙන් දරුවන් බේරා ගැනීමට තමන් බලාපොරොත්තු වන බවත් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් මරණ දඬුවමට ලක් කළ නොහැකි නම් දුප්පතක හෝ රඳවා තැබිය යුතු බව කාදිනල් හිමිපාණන් මෙහිදී අවධාරණය කර තිබෙනවා. එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ තමන් වෙඩි ප්‍රහාරයකට ලක්වත් මද්‍රව්‍ය උවතුරෙන් දරුවන් ආරක්ෂා කරගත යුතු බව කාදිනල් හිමිපාණන් සඳහන් කළ බවයි. මියන්මාර් මුහුදු සීමා වාසන්නේදී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරකට ලක්ව තිබූ බහුදින යාත්‍රාව දින 15කට පසු නාවික හමුදාව විසින් ත්‍රිකුණාමල වරායට රැගෙන විත් තිබෙනවා. ජයසුරු තුන නැමැති එම බහුදින යාත්‍රාව පසුගිය ජූලි මාස 19 වන දින දීවරින් 6 දිනකු සමග මුහුදු ගොස් තිබුණේ මාතර නිල්වැල්ල ප්‍රදේශයෙන්. ජයසුර තුන නැමැති අදාළ දීවර යාත්‍රාව මේ මාස 10 වෙනිදා මියන්මාර් මුහුදු සීමා වාසන්නේදී කාර්මික දෝෂයකට ලක් වුණා. යාත්‍රාවේ හිමිකරු සඳහන් කළේ දින 6කට ආසන කාලයක් තම යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබූ බවයි. පසුගිය 16 වෙනිදා මෙම පුවත හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානයට ලක්ව තිබුණා. මේකමෙන් දීවර කටයුතු සඳහා මුහුදු ගිය දීවර යාත්‍රාවක පිරිසකගේද සහය ඇතිව නාවික හමුදා විසින් යාත්‍රාව සහ එම පිරිස බේරා ගැනීමට සමත් වුණා. නාවික හමුදාවෙන් ගිහිල්ලා මගේ බහුදින යාත්‍රාව ත්‍රිකුණාමල වරායට දැනට රැගෙන ඇවිල්ලා තියෙනවා. නාවික හමුදාපතිතුමා ජනාධිපතිතුමා ඇතුළු ඒ දිලිප් විදාරච අමතුමාට මගේ ගෞරවය ස්තුතිය පුද කර දෙනවා. මගේ දීවරයෝ 6 දෙනා බේරලා යාත්‍රාව බේරලා දුන්නට මෙම පණිවිඩය රටට කියා දුන්නු හිරු නාලිකාවට නැවත නැවතත් ස්තුතිවත් දෙනවා. තොරතුරු සොයාගෙන ගිහිල්ලා රටට බලධාරීන්ට දැනුම් දීම පිළිබඳව නම් වෙනදවතර වෙනකොට අපිට මුදසැර වුණා. දීවැලකට වැඩිලා පැයකට සාමාන්‍ය නාවික සැතපුම් 4ක් වගේ වේගයකින් පාවෙලා පාවෙලා දින 4ක් පහක් කාලයක් තුල ගියා අපි මියන්මාර් බෝඩරේ කිට්ටුවටම. වීගමු යාත්‍රාවත් තුමු අපි කිට්ටුව පාද මේ බ්‍රයන් පුතා කියන. එයාටත් අපි ගාවට එන්න දවසක් හරියට ගියා. ඒ තරම් සැර මූදත් මේ අදින වෙහෙසක් දරුව දවස් 6ක් තිස්සේ ඊට පස්සේ නාවික හමුදාවේ සමුද්‍ර කියන ඒ නෞකාවෙන් තමයි අපේ ළඟට ආවේ. ඒ වගේම මේ ප්‍රවෘතිය සම්බන්ධ කරගත් ඔය හිරු නාලිකාවට අපේ බෙහෙවින්ම ස්තුති කරනවා අපේ හදවතින්ම. අද හාට්ටෝක් විශේෂාංගය තුළින් ඍජුවම ප්‍රශ්න කරන්නේ ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගණේෂන් මහතාගෙන්. යහපාල නාණ්ඩු මොනහරි ගෙනාවොත් නාගන්නව නේද? නාගන්නවා අනාගන්නවත් ඒක තේන්නේ නැද්ද? ප්‍රජාන්ත්‍රවාදී ලක්ෂණ ඊව කොනේ නැහැ. ඊවතාවක් නාගත්තද දැන් ගෙනාවනේ ඡන්ද ක්‍රමයක් ඒකත් අවුලක් නේද? පොඩ්ඩක් ඉඳකෝ. අඩුපාඩු දැක්කන අදාගන්නක වැරදිද මම? කලිමාන්නේ ඔබතුමාලා කිව්වේ පළාත් පාලන ඡන්දය වගේම පළාත් සභා ඡන්දය වගේම පාර්ලිමේන්තු ඡන්දයත් මේ අලුත් ක්‍රමයට තියන්න ඕනේ කියලා. ඒක යම් කිසි කණ්ඩායමක් කිව්වා. අපි කිව්වට දැන් අන්තිමට කොහොම හරි වැඩේ හරියට කරගන්න රාජපක්ෂරුන් එක්ක එක්කහුවෙන්න උනා. නෑ 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 නෑ. ඉතින් ජනාධිපතිතුමා අපේ මතය දෙනවා. දැන් රෝසි සේනානායක මහත්මිය නගරාධිපති ධූරයට පත්කරනද ඔබතුමාලා සහය දුන්නා. ඔව්. විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් ගැටලුවේදී ඔබතුමාලා නිදහස් පක්ෂයේ සහය දුන්නා. මොකද්ද දෙපැත්ත කන වැඩේ දැන් පාලිපිද්ද වගේ මේ බැනිල්ලට අධිකර ජනාධිපති වෛද්‍යපාල ජනසේන මැතිතුමත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසේනත් මට උත්තර දෙන්න ඕන. මම බේර ගන්න ඕන. විජයකලා මන්ත්‍රීතුමේගේ ප්‍රකාශය පරිවර්තනය කරන්න දුන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයට. බරපතල කතාවක්.
අර පතර කියලා මම කියලා හරියන්නේ නැහනේ. නඩු කාරේ තණ්ඩෝ. ඉදිරිපත් දෙපාර්තමේන්තේ තණ්ඩෝ. ඉදිරි බාර දෙන්න. ඇයිට ඉරිහ පියවරක් ගන්න ඕනද නැද්ද? ගන්න ඕන තමයි. පහුගේ ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ඡන්ද ටික දෙමළ ජාතික සම්දානෙ ඔබතුමලට අරන් දුන්නා. ඊළඟ ජනාධිපතිවරණයේ ඒක වෙයිද? පොඩි 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 සැකයක් තියෙන මොකද? දෙමළ ජාතික සම්දානයේ ඔතන බෙදීම නිසා ඉතනකට දෙවර ඡන්දේ ලබා දෙන්න බැරි කමක් ඇති වෙයි කියලා බයක් තියෙනවා මට. දැන් ඔබතුමල්ලා සුළු පක්ෂ විදිහට මේ ආණ්ඩුව නියෝජනය කරන අලුත් සම්දානයක් හදනවා කියලා කාලයක් තිස්සේ කියනවා. කියනවා විතරයි නේද කෙරෙන්නේ නැහැ නේද? අපි තීරණය ගත්තා එජා පෙරමුණ අපි ව්‍යාපංච කරලා වෙනම සම්දානයක් හදන්න ඕන. එතකොට වෙනම ලාංඡනයක් උත් වෙනවා ඒක. ඔබතුමල්ලා කරන්නේ ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන නේද? ඔව් වෙන්න පුළුවන්. ඒ නම එක්සත් ජාතික පෙරමුණ කියලා නමත් වෙන්න බෑ සමහර වෙලාවට වෙනස් වෙයි. දැන් හිරු සියයේ විශේෂාංගය. හිරු සියයේ හරහා ඊයේ අප අනාවරණය කළේ දකුණු පළාතට අයත් මාදම්පාවිල අභය භූමිය අම්බලන්ගොඩ නගර සභාව මගින් කැලිකසල අවිධිමත් ලෙස ගෙනවිත් දමමින් ආක්‍රමණය කරන ආකාරයයි. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ 2007 වසරේදී ගැසට් කරන ලද මෙම අභය භූමියේ ඇතැම් ප්‍රදේශ අදාළ ගැසට් පත්‍රයෙන් ඉවත් කිරීමට උත්සාහයක් පවතින බවයි. නගරාධිපතිවරයා ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් ඉල්ලනවා සංවිධානය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැනන්නේ කියන පරිදි විදපත්. මේ වෙනකොට දේශපාලනය සම්බන්ධව දේශපාලන ක්‍රියාකාරීකම් සම්බන්ධ වෙලා ව්‍යාපාරමත් තමයි මේක සිද්ධ වෙන්නේ. අපකල ගවේෂණයේදී හෙළිවුණේ ප්‍රදේශවාසීන් පවසන පරිදිම මේ වන විට මාදම්පා ගඟ රක්ෂිතය මහා පරිමාණයෙන් සංචාරක හෝටල් කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇති බවයි. පේරණ කලාප මේ විදිහට කෙමෙන් කෙමෙන් කොටු කරමින් කුණු දාමින් ආක්‍රමණය කරමින් පවතී. මේ පේරණ කලාප නැතුනොත් මේක තියෙන ජල ජීවිත විනාශ වෙනවා, ගව් කණ්ඩිය නැති වෙනවා. මාදම්පාවිල අභය භූමියේ තවත් කොටසක් මිරිදිය මත්ස්‍ය වගාවක් ආරම්භ කිරීමට අවසර ලත් භූමියක් බවට වන දැන්වීම ප්‍රදර්ශනය කර තිබෙනවා. ඊට අදාළ මූලික කටයුතු ඇරඹීමට අදාළ ප්‍රදේශයේ හෙලි පෙහෙලි කර තිබුණද වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් අපකල විමසීමකදී ඔවුන් සඳහන් කළේ මේ සඳහා තවමත් අවසර ලබා දී නොමැති බවයි. අම්බලන්ගොඩ මාදම්පා අභය භූමිය හික්කඩුව වනජීවි කාර්යාලය හරහා පාලනය වුවත් පුදුම සහගත කරුණ වන්නේ එහි නිලධාරීන් සතුව අභය භූමිය පිළිබඳ සිතීමක් හෝ නොමැති වීමයි. කෙසේ වෙතත් අප ඊයේ හිරු සියයේ හරහා මෙම විනාශය අනාවරණය කිරීමෙන් පසු අද පෙරවරුවේ වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන සූර්යබණ්ඩාර මහතා නිලධාරීන් පිරිසක් සමග අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීමට පැමිණ තිබුණා. එහෙත් ඔහු තම නිරීක්ෂණයන් පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වීමෙන් වැළකී සිටියේ මෙලෙසයි. හිරු සියයේ අනාවරණයෙන් පසුව හෝ වනජීවි නිලධාරීන්ට රාජකාරිය මතක් වීම සතුටට කරුණක්. එම රාජකාරිය නිසි පරිදි සිදුවන්නේ දැයි සොයා බැලීමටත් හිරු සියයේ ඉදිරියේදීත් අවධානයෙන්. මාලිකාවත්ත ජුම්මා මන්සන්දියේදී අද පසොරුවේ සිදු වූ වෙඩි තැබීමකින් 34 වැනි කාන්තාවක් ජීවිතක්ෂර පත්වතයි පොලිසිය පවසනවා. තව දේශපොත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. මස්කෙලිය ඔයා හරහා ගිනිගත් ඒකම ප්‍රදේශයේ ඉදිකර තිබෙන කම්බි පාලමේ කම්බි දිරාපත් වීම නිසා එම පාලම කඩා වැටීමේ අවධානමක් පවතින බව එම පාලම හරහා ගමන් ගන්නා ජනතාව පෙන්වා දෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සුවදුක් බැලීම සඳහා බොදුබල සේනා සංවිධානයේ සාමාජික මාගල්කන්දේ සුදත්ත හිමියන් අද රෝහල වෙත වැඩම කළා. ගලබඩත්තේ ඥානසාර හාමුදුරුවෝ මුදා ගැනීම සඳහා අපි තවමත් ඉන්න ස්ථාවරයක අතිගරු ජනාධිපතිතුමා යම් සහනදායි වැඩපිළිවෙලකට යාවි කියලා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. අපිට දැන් පෙනෙන විදිහට රාජ්‍ය නොවන සංවිධාන අවි අමෝරාගෙන ඉන්නවා ඥානසාර හාමුදුරුවෝ ඉලක්ක කරගෙන. දහට වන ආසියානු ක්‍රීඩා උළෙලේ නම වන දිනය අදයි. ශ්‍රී ලංකාව අදත් තරඟ බිමට පිවිසුනේ මලල ක්‍රීඩාව කෙරෙහි වැඩි බලාපොරොත්තු තබමින්. අද පසරුවේ ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 අවසන් තරඟයට එක්වුණු කාලිංග කුමාරගේට එහිදි හිමිුනේ අවසන් ස්ථානයයි. ඔහුට තරඟය අවසන් කරන්නට තත්පර 46.49 කාලයක් ගත වුණා. ආසියානු ක්‍රීඩා උළෙලේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා හොකී කණ්ඩායම අද සමත් වුණා. ඒ සත්කාරක ඉන්දුනීසියාව සමග පැවති තරඟය ගෝල 3-1 ලෙස ජය ගනිමින් බැඩ්මින්ටන් පිරිමි යුගල ඉසව්වේ අවසන් පූර්ව වටේට විසීමේ අවස්ථාව බොනික ගුණතිලකට සහ සචින් ඩයස්ට අද අහිමිව ගියා.
යර්දවසන් පුරවටේ තරගයකදී ලෝක ශූර චීන ක්‍රීඩකින් දෙදෙනා හමුවේ වට දෙකට බිඳුවක් ලෙස පරාජය වීම නිසායි. ආසියානු ක්‍රීඩා උළෙලේ තවත් තොරතුරු සමගින් නැවත හමුවේ මේ බලාපොරොත්තු ඇතිව සමු ගන්නවා. මම කවිදු ප්‍රනාන්දු ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට. Then here is sports roundup. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් පන්දුවර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ලබන්නට ගාල්ල කණ්ඩායම ඊයේ සමත් වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මහනුවර කණ්ඩායම සමග පැවති තරගයේ ලකුණු 7කින් ජය ගනිමින් මේ අතර අන්තර් පළාත් පන්දුවර 20 ක්‍රිකට් තරගාවලියේ සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැකගත් කොළඹ කණ්ඩායම ඊයේ දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවති දෙවන තරගයේදී දඹුල්ල කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළා Sports Info සංවිධානය කළ SportX 2018 ප්‍රදර්ශනය දින දෙකක් පුරා පැවතියේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. අවසන් දිනයේ වූ අද මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන අමුත්තන් ලෙස එක්ුණේ හිටපු ක්‍රීඩා මාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන නමහත්වරුන්. ආණ්ඩුවයි ක්‍රීඩාවයි දෙකම එක වගේ. ආණ්ඩුවත් විනාශ වෙගෙන යනවා ක්‍රීඩාවත් විනාශ වෙගෙන යනවා. අනිත් රටවල් වල ක්‍රීඩා ආර්ථිකයක් තියෙනවා, ක්‍රීඩා සංස්කෘතියක් තියෙනවා, ක්‍රීඩා සංචාරක ව්‍යාපාර තියෙනවා. එවැනි විශාල පුළුල් විශයක් ක්‍රීඩාව කියලා කියන්නේ. අපේ රටේ එහෙම වැඩපිළිවෙලක් නැහැ. අපේ රටේ අවාසනාවට ක්‍රීඩා දේශපාලනය තියෙන. ඒ නිසා ක්‍රීඩාව දවසෙන් දවස කඩාවැටෙමින් යනවා. ඒ සමගින් අප සූදානම් සමගින් යන්නට. පැත්තක් නැතුව ඇත්ත දැනගන්න tire දිස්වන පරිදි හිරු SMS ප්‍රතිසේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කරගන්න. හිරු රාත්‍රී 9:55 යලිමුණ දැසෙමු. අයබෝන්.